හයි කොහමද ඔයාට මේ වීඩියෝ එකටත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මම අද මාළු මිරිස් පිරවුමක් හදන්න යන්නේ අපිට ඉක්මනට රේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් මේක මුලින්ම අපි තම්බල ලෙරි අරගත්ත අර ග්‍රෑම් 250ක් අරගෙන හොඳට පොඩි කරගන්න ඕනේ ඒකටම ටූනා මාළු ග්‍රෑම් 100ක් දාගන්න ඔයාලා මේකට ඕනේ මාළු වර්ගයක් ගන්න පුළුවන් මේකට ගම්බිලිස් තේ හැඳි හේකුයි ලුණු තේ හැඳි හේකුත් දාගෙන හොඳට කලවම් කරන්න. මගේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා ඔයාගේ යාළුවොත් එක්ක share කරගෙන මගේ videos වලට like කරන්න අමතක කරන්න එපා. දැන් ඔයා භාජනය ලිපේ තියලා ඒකට තෙල් මේසෙදි එකහමාරක් විතර දාගන්න. මුලින්ම සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය දාගෙන බැදගෙන යනකොට ලුණු ගෙඩි එකක් කැරට් ග්‍රෑම් 100ක් Leeks ග්‍රෑම් 50ක් විතර එකතු කරලා කලවම් කරගන්න ඕනේ. එහෙම කලවම් කරාට පස්සේ ගම්බිලිසි ලුණුයි කහකුළුයි තේ හැන්ද ගාන දාලා ආයෙත් කලවම් කරගන්න. දැන් ඔයා ඉස්සෙල්ලා හදාගත්ත අල සහ ටූනා මිශ්‍රණය මේකට දාලා හොඳට කලවම් වෙන විදිහට අනාගන්න ඕනේ. අපි මේ හදාගන්න මිශ්‍රණ ප්‍රමාණයෙන් ඔයාට මාළු මිරිස් කරල් 20ක් විතර පුරව ගන්න පුළුවන්. මේක හදන අතරේ පහලට ගිහිලා මම subscribe කරන්න අමතක කරන්න එපා. අපි මාළු මිරිස් කරල් පුරව ගන්න කලින් කරල් දෙකට පලාගෙන ඒක ඇතුලේ තියෙන ඇට ටික අයින් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ අට අයින් කරලා තිබ්බහම ඇති. දැන් අපි එහෙනම් මාළු මිරිස් ටික පුරවගමු. අපි ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණයෙන් ටිකෙන් ටික අරගෙන මාළු මිරිස් කර ඇතුළ පිරෙනකම පුරවන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔක්කොම හදාගන්න. දැන් බිස්කට් කුරු ටිකක් භාජනයකට දාගන්න. දැන් මම බැටර් එක හදාගන්න බිත්තර දෙකකුයි ලුණු ටිකකුයි පාන් පිටි ටිකක් හතරෙන් එකකුයි දාගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා මිශ්‍රණය පුරවගෙන හදාගත්ත මාළු මිරිස් කරල් ටික වටේටම බැටර් එක හොඳට තවරලා බිස්කට් කුරු හොඳට තවරන්න ඕනේ. දැන් ඉතින් තියෙනවා ඉස්සෙල්ලා පුරවගත්ත මාළු මිරිස් ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න එක. මේ මාළු මිරිස් පිරවුම කහබත් එක හොඳට ගැලපෙන කෑමක්. වෙනස්සකටත් එක්ක මේ වගේ කෑමක් හදලා රස විඳින්න. රස විඳින ගමන් ෆොටෝ එකක් අරගෙන පහලා තියෙන මගේ Facebook, Twitter, Instagram link එකකට ගිහිල්ලා මට ෆොටෝ එකකුත් එවන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා හදන්න දැනගන්න කැමති කෑම තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න. මම ඒවටත් වීඩියෝ අරගෙන එන්නම්. ඔයා මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් මගේ YouTube එක subscribe කරලා ඔයාගේ යාළුවොත් එක්ක share කරගෙන මගේ videos වල like කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. බයි.